සියලු දෙනාම අදත් මේක තුලා ඉන්නේ sex edel ke youtube channel එකත් එක්ක. ඉතින් වෙනද වගේම අදත් මම බලාපොරොත්තු වෙන ඕගොල්ලන්ගේ ලිංගික සෞඛ්‍ය ගැන වැදගත් මාතෘකාවක් කතා කරන්න. ඉතින් ඇත්තටම අපේ සායන වලට එන බොහෝ පිරිසකට තියෙන ගැටලුවක් තමයි තමන්ගේ ලිංගික ප්‍රදේශයේ කැසීමක් ඇතිවීම. ඉතින් මේක ගැහණු අයට ඒ වගේම තමයි පිරිමි අයටත් බලපාන පොදු ලිංගික ගැටලුවක්. ඉතින් විශේෂයෙන්ම අපේ බොහෝ පිරිස හිතාගෙන ඉන්නවා ඇත්තටම මේ ලිංගික ප්‍රදේශයේ කැසීමක් ඇතිවීම තමන්ට ලිංගිකව බෝවෙන රෝගයක් වැළඳුනාම එන්න පුළුවන් රෝග ලක්ෂණයක් කියලා. ඉතින් මේ ගැන අපෙන් ගොඩක් දෙනෙක් ප්‍රශ්න යොමු කරනවා විශේෂයෙන් එයාට මේ විදිහේ කැසීමක් තියෙනවා මේ විදිහට යම් කිසි සම්බන්ධයකට සිද්ධ වුණා. ඉතින් මේක ලිංගිකව බෝවෙන රෝග ලක්ෂණයක්ද කියලා. ඉතින් මේ ගැන ඇත්තටම උත්තරයක් දෙනවා නම් පොදු වේගත්තම මේ ලිංගික ප්‍රදේශයේ කැසීමක් ඇතිවීම සාමාන්‍යයෙන් අපි ලිංගිකව බෝවෙන රෝගයක ලක්ෂණයක් කියලා අපි සඳහන් කරන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඕනේ වැදගත් කාරණයක් තියෙනවා මෙතනදී සමහරක් විට ලිංගිකව බෝවෙන රෝග තත්ත්වත් හින්ද මේක එන්න පුළුවන්. හැබැයි බොහෝ විට එවැනි තත්ත්වත් හින්ද නෙවෙයි මෙවැනි කැසීමක් ඇති වෙන්නේ. ඉතින් එහෙනම් ඇත්තටම අපි බලමු ඇයි මේ විදිහට මේ ලිංගික ප්‍රදේශයේ කැසීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකට බලපාන හේතු වශයෙන් අපි සඳහන් කරනකොට විශේෂයෙන් අපි මේ හේතු වර්ග දෙකකට බෙදන්න පුළුවන්. නැත්තම් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඉතින් එක කොටසක් තමයි ආසාදන. එහෙම නැත්නම් විස බීජ හින්දා ඇතිවන තත්ත්ව හින්දා මේ ලිංගික ප්‍රදේශයේ කැසීමක් ඇතිවීම. ඉතින් ඒ වගේම තමයි මේ හැමේ ඇතිවන තත්ත්ව හින්දා අපි විශේෂයෙන් හඳුන්වනවා හැමේ ප්‍රදාහය තත්ත්වයන් හින්දා අපි ඩර්මටයිටිස් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන තත්ත්ව හින්දා මේ විදිහට ලිංගික ප්‍රදේශයේ කැසීමක් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන් අපි මේ හේතු ගැන විශ්ලේෂණය කරලා බලනකොට අපිට බොහෝ විට හමු වෙන්නේ මේ හැමේ ප්‍රදාහය තත්ත්වයන්. එහෙම නැත්නම් ඩර්මටයිටිස්, එහෙම නැත්නම් ආසාත්මික තත්ත්වයන් හින්දා මේ විදිහට කැසීමක් ඇති වෙච්ච අවස්ථාවක්. ඉතින් ගොඩක් වෙලාවට මේ ලිංගික ප්‍රදේශයේ සමග ගැහණු අයගේ වගේම තමයි පිරිමි අයගේ මේ ලිංගික ප්‍රදේශයේ තියෙන හැම තමන්ගේ ඇඟේ අනිත් තැන්වල තියෙන හැමට සමානයි. හැබැයි බොහෝ වෙලාවට ඒ සියුම් තැන් මේ ලිංගික ප්‍රදේශයේ තියෙනවා. ඒ වගේම තමයි ඉතා සංවේදී කොටස් මේ ලිංගික ප්‍රදේශයේ තියෙනවා. ඉතින් ඒකින්ද ගොඩක් වෙලාවට මේ ප්‍රදේශ මේ ප්‍රදාහයට ලක්වීමේ වැඩි අවධානමක් තියෙනවා. ඉතින් ඒ වගේම අපි දන්නවා ලිංගික ප්‍රදේශය ආවරණය වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට ඇඳුම් දෙකකින් යට ඇඳුමක් සහ උඩින් අඳින ඇඳුමෙන්. ඉතින් ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දේවල් තමයි මේ ප්‍රදේශයේ ගොඩක් වෙලාවට උණුසුම රැඳෙන තැනක්, ඒ වගේම තමයි දාඩිය රැඳෙන්න පුළුවන් තැන. ඉතින් ඊට පහසුවෙන් මේ තැන්වල මේ විදිහේ ප්‍රදාහය තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට මේ හැමේ ඇති වෙන්න පුළුවන් අධික වියලි බව. විශේෂයෙන් අපි දන්නවා සබන් වගේ දේවල් වැඩිපුර පාවිච්චි කරනකොට, එහෙම නැත්නම් නොයෙකුත් සේදුම් කාරක වැඩිපුර පාවිච්චි කරනකොට මේ හැමේ වියලි බවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක හරහත් සමහරක් වෙලාවට මේ ප්‍රදාහය තත්ත්වයන්, එහෙම නැත්නම් මේ ඩර්මටයිටිස් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දන්නවා අපි සමහරක් අය මේ ප්‍රදේශයට සුවඳ විලවුන් ඒ වගේ නොයෙකුත් ද්‍රව්‍ය නැත්නම් නොයෙකුත් ආලේපන වර්ග පාවිච්චි කරනවා විශේෂයෙන් යම් යම් හේතු සඳහා. ඉතින් මේවා හින්දාත් සමහරක් වෙලාවට ඒව ඇලර්ජික් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ ආසාත්මිකතාවයන් හරහා ඒ අයට මේ කැසීම වගේ රෝග තත්ත්ව ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් අතරම අපි ඒ කතා කරේ මේ ආසාත්මිකතාවයන්, එහෙම නැත්නම් ඩර්මටයිටිස්, එහෙම නැත්නම් හැමේ ඇති වෙන රෝග තත්ත්වයන් හින්දා ඇති වෙන කැසීම. ඉතින් තවත් කොටසක් මම කලින් විස්තර කරා නොයෙකුත් ආසාදන, එහෙම නැත්නම් යම් යම් විස බීජ හින්දා මේ විදියට කැසීමක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මම කතා කරන දේවල් වල රූප සටහන් මම ඉදිරිපත් කරනවා මේ වීඩියෝ එකේ යන අතර වාරේ. ඉතින් ඔයගලන්ට පැහැදිලි වෙයි මම කතා කරන තත්ත්වයන් මොනවද කියලා. ඉතින් විශේෂයෙන්ම මේ විස බීජ ගැන කතා කරනකොට අපි දන්නවා දිලීර ආසාදන මේවයින් ප්‍රමුඛ තැනක් ගන්නවා. ටීනියා කියන්නේ අපි ගොඩක් අය දන්න දිලීර ආසාදනයන් මේ ලිංගික ප්‍රදේශයේ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ආසාදනයේ හින්දා ගොඩක් වෙලාවට කැසීම් ඇති වෙනවා විශේෂයෙන් ඉකිලි ප්‍රදේශයේ. ඒ වගේම තමයි මේ ඉකිලි ප්‍රදේශයෙන් ඔබට ගිහිල්ලා සමහරක් වෙලාවට මේ ලිංගික ප්‍රදේශයේ මේ ටීනියා ආසාදනය නැත්තම් අපි මේ කියන කතා කරන දිලීර ආසාදනය ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ දේවල් තේරුම් ගන්න ටිකක් සමහරක් වෙලාවට කල් යනවා. විශේෂයෙන් අපි දන්නවා රෝග ලක්ෂණ මතුවෙලා යම්කිසි කාලයක් ගිහිල්ලා තමයි බොහෝ අය ප්‍රතිකාර කරා යොමු වෙන්නේ. ඉතින් එතනදී අපි දකිනවා මේවා ව්‍යාප්ත වීමක්,
ගොඩක් වෙලාවට ඒ අවට ප්‍රදේශ වලටත් ව්‍යාප්ත වීමක් දක්ින්න ලැබෙනවා. ඉතින් වැදගත් කාරණයක් මම මතක් කරන්න කැමතියි මේ වගේ කැසින් තත්ත්වයක් තියෙනවා නම් විශේෂයෙන් ගොඩාක් කල් අරින්න එපා. මොකද ඒක එතනින් ඔබට ගියොත් ඒක ව්‍යාප්ත වීමක් සිද්ධ වුණොදී ඒදී ඒක ප්‍රතිකාර කිරීම ටිකක් අපහසු වෙනවා. විශේෂයෙන් ප්‍රතිකාරයට ගොඩක් කල් ගත වීමක් සිද්ධ වෙනවා. ඉතින් එහිදී වැදගත්ම දේ තමයි මුලින්ම මේ දේවල් අඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර ගැනීම. ඒ වගේම තමයි තවත් ආසාදනයක් ගැන කතා කරනවා නම් මම රූප සටහනකින් පෙන්නන්නම් ස්කේබීස්. එමන් නැත්නම් අපි පොදු විවාහාරයේ පණුහොරි කියලා හඳුන්වන තත්ත්වයන් ලිංගික ප්‍රදේශයේ ඉතා පහසුවෙන් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකත් බොහොම අතිශයින් කැසීම් සහිත තත්ත්වයක්. විශේෂයෙන් අපි දකිනවා ඒ අයගේ ඒ කසන තැන්වල ගොඩක් ලාර නොඩියුල්ස් එමන් නැත්නම් කුඩා ගැටිති වගේ මතුවෙනවා. විශේෂයෙන් පිරිමි අයගේ නම් ස්ක්‍රෝටම් එමන් නැත්නම් පුෂණ කෝෂ ආශ්‍රිතව ඒ වගේම තමයි පුරුෂ ලිංගය ආශ්‍රිතව මේ තත්ත්වයන් ගොඩක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කාන්තාවන්ගෙත් මේවා ඇතිවීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් වැදගත්ම කාරණයක් තියෙනවා මෙතනදී මේවා ලිංගිකව බෝ වෙන රෝග කියලා අපි කිසිසේත් හඳුන්වන්නේ නැහැ. විශේෂයෙන් අපි දන්නවා ලිංගික සම්බන්ධ කියන්නේ පුද්ගල සමීපභාවයේ උපරිමෙන් සිද්ධ වෙන අවස්ථාවක්. විශේෂයෙන් අර ස්කේබීස් වගේ රෝග තත්ත්වයක් තියෙන කෙනෙක් තවත් කෙනෙක්ගේ ලිංගික ප්‍රදේශය ස්පර්ශ වීම හින්දා මේ රෝග ඉතා පහසුවෙන් බෝ වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මෙහෙම ස්කේබීස් එමන් නැත්නම් මේ පණුහොරි කියන තත්ත්වයක් තියෙනකොට තමන්ගේ ලිංගික සහකරුවන්ටත් මේක බෝ වීමේ වැඩි අවධානමක් තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වත් ඉතා වැදගත් තේරුම් ගන්න එක තමන්ට එවැනි රෝග තත්ත්වයක් තියෙනවා නම් ඒක වැඩි වෙන්න කලින් බෙහෙත් ගන්න එක හොඳයි. මොකද එහෙම නැති වුණොත් ඒක කැසීම හරහා සමහරක් වෙලාවට හමට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක තවත් අයට බෝ වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම වුණොත් ඒක ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. ඉතින් මුලින්ම මේ දේවල් දැන අඳුනගෙන ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු වීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම කාන්තාවන්ගේ ලිංගික ප්‍රදේශයේ කැසීමක් වෙන්න පුළුවන් තත්ත්වයක් විදිහට අපි මීට කලින් වැඩසටහනකදී සඳහන් කරා මේ කැන්ඩිඩයිසිස් එමන් නැත්තම් ත්‍රෂ් එමන් නැත්තම් කැන්ඩිඩා කියන දිලීරිය හින්දා ඇති වෙන්න පුළුවන් ආසාදනය ගැන. ඉතින් එහිදී ඇත්තටම අපි මේ වැඩසටහනේ ලින්ක් එක අපි සඳහන් කරන්නම්. ඒ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් ඒක බලන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වවලදීත් මේ කැන්ඩිඩා කියන ආසාදනයේ හින්දත් මේ ලිංගික ප්‍රදේශයේ කාන්තාවන්ගේ විශේෂයෙන් මේ කැසීමක් ඇති වෙන්න පුළුවන්. ඒ කැසීමත් එක්ක ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට බොහොම ලාක්ෂණික වෙච්ච ඒ ආසාදනයේ ලාක්ෂණික වෙච්ච සුදයාමකුත් අපිට දැක ගන්න හැකි වෙන්න පුළුවන්. ඉතින් මේ සුදයාම කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. සමහරක් වෙලාවට මේ කැන්ඩිඩයිසිස් කියන රෝග තත්ත්වයේ තියෙන එකම රෝග ලක්ෂණය කැසීම වෙන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ලිංගික ප්‍රදේශයේ කැසීම් ගැන කතා කරනකොට මම ඉස්සෙල්ලා සඳහන් කරා ආසාත්මිකතා එහෙම නැත්නම් මේ ඇලර්ජික් එහෙම නැත්නම් මේ ඩර්මටයිටිස් කියන තත්ත්ව. ඒ වගේම තමයි යම් යම් දිලීර ආසාදන සහ අනෙකුත් විසබීජ හින්දත් මේ විදිහ කැසීම් එන්න පුළුවන් කියලා. ඉතින් මෙතනදි වැදගත්ම කාරණේ තමයි මේ සම්බන්ධයෙන් Tamanට ගැටලුවක් තියෙනවා නම් මේක ගොඩාක් කල් යවන්නේ නැතුව මේ සඳහා ප්‍රතිකාර කිරීම මම මුලින් සඳහන් කරා වගේ. මොකද මේ කැසීම තුලින් මේ හැම තහානි වෙන්න පුළුවන්. ඉතින් ඒක හරහා සමහරක් වෙලාවට නොයෙකුත් තවත් ආසාදන පැතිරෙන්න පුළුවන්. ඉතින් හැම කළු ගැහෙන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් සංකූලතා මතුවෙන්න පුළුවන්. ඒකින්ද ගොඩක්ම වැදගත් කාරණේ තමයි මේ වගේ කැසීමක් තියෙනවා නම් උපරිම දවස් දෙක තුනක් බලන්න, ඊට වඩා බලන්න යන්න එපා. ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න. එහෙම වුණොත් ඒගොල්ලන්ට පුළුවන් මේ සංකූලතා අවම කරගෙන ඒ තත්ත්වයට ප්‍රතිකාරයක් ලබා ගන්න. ඒ වගේම තමයි මේ වගේ කැසීම් තත්ත්ව මම කලින් සඳහන් කරා නොයෙකුත් ආසාත්මිකතා. ඒ කියන්නේ නොයෙකුත් ඇලර්ජික් තත්ත්වෙින් දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී මේ වගේ ඇලර්ජික් එකක් වෙන්න පුළුවන් දේවල් හඳුනා ගැනීමත් ඇත්තටම වැදගත් වෙනවා. විශේෂයෙන් අපි දැනගන්න ඕනේ අපි සමහරක් වෙලාවට මොනවා හරි සුවඳ විලවුන් ජාතියක් ඒ ප්‍රදේශයට අලුතෙන් පාවිච්චි කරා නම් ක්‍රීම් ජාතියක් එහෙම නැත්නම් සමහරක් වෙලාවට අලුතෙන් අපි යට ඇඳුමක් ඇඳනවා වෙන කලින් පාවිච්චි නොකරපු. ඉතින් ඒ වගේ දේවල් මේකට හේතු පාදක වෙන්න පුළුවන් හින්දා ඒ ගැන අවධානයෙන් සිටීමත් වැදගත් වෙනවා. මොකද එහෙම තත්ත්වයක් ගැන Tamanට දැනෙනවා නම් ඒ යම්කිසි අලුත් දෙයක් පාවිච්චි කිරීම හරහා මේ කැසීම ඇති වුණා නම් අනිවාර්යෙන් ඒක తాවකාලිකව ඉවත් කරන්න වෙනවා. එහෙම ඉවත් කරලා වෛද්‍යවරයෙක් හමු වීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි මේ වගේ ආසාත්මිකතාවයක් තියෙනවා නම් එහෙම නැත්නම් මේ හැම රෝග තත්ත්වයක් තියෙනවා නම් විශේෂයෙන් පොදුවේ අපි සැලකිල්ලට ගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. ඉතින් ඖෂධ ප්‍රතිකාර ගන්න එක අපි නිර්දේශ කරනවා. නමුත් ඖෂධ ප්‍රතිකාර වලට පරිබාහිරව අපි කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා නිවසේදී.
බොහෝ වෙලාවට අපි නිර්දේශ කරන දෙයක් තමයි මේ මගේ ආසාත්මිකතාවයක් නැත්නම් ඩර්මටයිටිස් එකක් නැත්නම් අපි පොදුවේ පාවිච්චි කරන මේ දිලීර ආසාදනයකදී වුණත් මේ සබන් වගේ දේවල් පාවිච්චින් ඈත් වෙන එක ඉතාමත් වැදගත් වෙනවා මොකද අපි දන්නවා මේ සබන් හරහාම තවදුරටත් වියලී යාම පුළුවන් ඉතින් එහෙම වියලීනොත් ඒ ආසාදනය තවදුරටත් වර්ධනය වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් අතන මේ සබන් වලින් ඒ වගේම තමයි විවිධ සේදුම් කාරක වලින් ඈත් වෙලා ඉන්න එක මේ වගේ ආසාදනයක් තියෙන කෙනෙකුට ඇත්තටම වැදගත් වෙනවා. ඒ වගේම තමයි සේදීම. දැන් එතකොට අපි මුලින් සඳහන් කරා සබන් පාවිච්චි කරලා සුදුසු වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ලිංගික ප්‍රදේශයේ සේදීම සඳහා ඒ වගේ ආසාදනයක් තියෙන කෙනෙකුට අපිට පහසුවෙන් මද රස වතුර පමණක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙම පාවිච්චි කරලා සේදීම ප්‍රමාණවත් ඒ ආසාදනයේ හරියනකම් එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් හම්බ වුණොත් ඒගොල්ලන්ට පුළුවන්කමක් ලැබෙනවා මේ සබන් වෙනුවට පාවිච්චි කරන සබන් ආදේශක වර්ග පාවිච්චි කරන්න විශේෂයෙන් ඉතින් ඒ තත්ත්වෙන් එළියට එනකම් ඒ වගේ දෙයක් පාවිච්චි කිරීම සුදුසු වෙනවා විශේෂයෙන් මේ වගේ අමේ රෝග තත්ත්වයකින් එළියට එන්න. ඒ වගේම ඊටම වැදගත් කාරණයක් තියෙනවා යට ඇඳුම් තෝරා ගැනීමේදී විශේෂයෙන් මේ ලිංගික ප්‍රදේශයේ කැසීමක් පවතිනකොට ඉතින් අපි හැමතිස්සෙම නිර්දේශ කරන්නේ කපු යට ඇඳුම් මොකද කපු යට ඇඳුම් වල විශේෂ හැකියාවක් තියෙනවා දහඩිය උරා ගන්න. ඉතින් මේ දහඩිය උරා ගැනීම තුළ දහඩිය රැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක හරහා තේ ආසාදනය ආසාත්මිකතාවය අවම කරගන්න යායට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි යට ඇඳුම් ඇඳීමේදී මේ විශේෂයෙන් මේ වගේ ආසාදනයක් තියෙනකොට ටිකක් ලිහිල්වට ඒ ඇඳුම් ඇඳීම වැදගත් වෙනවා. විශේෂයෙන් අපි දන්නවා වාතාශ්‍රය එහා මෙහා යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. විශේෂයෙන් මේ ප්‍රදේශයේ වියලිය තියාගන්න එක උදව් වෙනවා. ඉතින් ඒ විදිහට යට ඇඳුම් තෝරා ගැනීමත් වැදගත් වෙනවා. මේ විදිහේ ආසාදන තත්ත්වයක් හෝ ආසාත්මිකතාවයක් මේ ලිංගික ප්‍රදේශයේ කෙනෙකුට තියෙනවා. ඒ වගේම තමයි මේ සමහරක් වෙලාවට අපි ලිංගික සම්බන්ධවලදී පාවිච්චි කරන ලිහිසි කාරක. ඒ වගේම තමයි සමහරක් වෙලාවට ලිංගික සම්බන්ධවලට පාවිච්චි කරන කොණ්ඩම් වර්ග සමහරක් අයට ආසාත්මිකතාව ඇති කරන්න පුළුවන්. ඉතින් එවැනි ආසාත්මිකතාවයකදීත් සමහරක් වෙලාවට ලිංගික ප්‍රදේශයේ කැසීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මම මුලින් සඳහන් කරා මේ වගේ ආසාත්මිකතාවයක් ගැන අපි හැමතිස්සෙම සැක කිරීම වැදගත් වෙනවා. ඉතින් එහෙම සැක කිරීමේදී මොකක්ද අපි ඒ ආසාත්මිකතාවේ එන්න කලින් පාවිච්චි කරපු දේ ගැන තමන් අවබෝධයෙන් ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් පාවිච්චි කරාට පස්සේ නම් මේක ආවේ. ඉතින් අපිට එහෙම සැකයක් තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒ වගේ කොණ්ඩම් වර්ග එහෙම නැත්නම් ඒ ලිහිසි කාරක පාවිච්චි නොකර ඉන්න එක තමයි වඩා සුදුසු වෙන්නේ. ඒ වගේම තමයි මම සඳහන් කරා පණු හොරි එහෙම නැත්නම් මේ ස්කේබීස් කියන රෝග තත්ත්වය. ඉතින් ඒ වගේ රෝග තත්ත්වවලදී ඇත්තටම විශේෂයෙන් ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. නැමෙත් ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නවටත් වඩා දැනට ඒ ආසාදනය පැතිරලා තියෙන ප්‍රදේශ. ඉතින් ඇත්තටම මේ ස්කේබීස් කියන තත්ත්වය විශේෂයෙන් අපි සඳහන් කරනවා කුඩාක් සතෙක් තමයි මේක ඇති කරන්නේ. ඉතින් ඒ සතා සමහරක් වෙලාවට මේ ඇඳ ඇතිරිලි වල සමහරක් වෙලාවට තමන්ගේ ඇඳුම් වල තමන් පාවිච්චි කරන මේ රෙදි කොට්ටපුර වගේ දේවල් වල ඇත්තටම ඉන්න පුළුවන්. ඉතින් එහෙම තත්ත්වයක් රෝග නිర్ణයක් ආවොතින් ගොඩක් වෙලාවට ඒ රෙදි වගේ දේවල් නැත්නම් ඒ මෙට්ට වගේ දේවල් එක්ක අවුවට දා ගන්න ඕනේ. මම නැත්තම් සෝදලා පිරිසිදු කර ගන්න ඕනේ. ඉතින් අතරම එහෙම කරොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ මේ කුඩා සතා සම්පූර්ණයෙන්ම ඒ ප්‍රදේශයෙන් අයින් කරන්න. එහෙම නැති වුණොත් සමහරක් වෙලාවට ඖෂධය ප්‍රතිකාර කරාට නැවතත් ඒ ආසාදනය ඇතිවීමේ හැකියාවක් ඒ අයට තියෙනවා. ඉතින් ඒ වගේම තමයි බොහෝ දෙනෙක් මේ ලිංගික ප්‍රදේශයේ කැසීම සඳහා විවිධ ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. විශේෂයෙන් අපි දන්නවා බොහෝ අය පුරුදු වෙලා ඉන්නවා ෆාමසිකට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් කතා කරලා සමහරක් වෙලාවට මොකක් හරි ක්‍රීම් එකක් ඉල්ලගෙන පාවිච්චි කරනවා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට වෙනත් කෙනෙකුට තිබිච්ච කැසීමකට දීපු බෙහෙතක් සමහරක් වෙලාවට තවත් කෙනෙක් අරගෙන පාවිච්චි කරනවා. ඉතින් මේක ඇත්තටම සුදුසු වෙන්නේ නැහැ. මොකද මම සඳහන් කරා පැහැදිලිවම මේක සමහරක් වෙලාවට ආසාදනයක් වෙන්නත් පුළුවන්, ආසාත්මිකතාවයක් වෙන්නත් පුළුවන්. ඒක පරීක්ෂා කිරීමකින් පමණයි අපිට ඇත්තටම හරියට කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම වැරදි ආලේපනයක් එයයි පාවිච්චි කරොත් මේ තත්ත්වය ඇත්තටම වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒකෙහිඳ බොහොම ප්‍රයසන් වෙන්න ඕනේ. ඒ වගේ ආලේපන හිතුමතේ පාවිච්චි කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඒ පිළිබඳ පරීක්ෂා කරවගෙන ඒ පිළිබඳ හරි අවබෝධයක් ලබාගෙන ප්‍රතිකාර ගැනීම තමයි වැදගත් වෙන්නේ. මොකද එහෙම නැති වුණොත් තමන්ගේ ප්‍රශ්නය තවදුරටත් වැඩි වෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා ආසාත්මිකතාවයන් වලට පාවිච්චි කරන ඖෂධයක් ආසාදනයකට පාවිච්චි කරවොතින් ඒ ආසාදනය වැඩි වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් තියෙන හින්දා බොහොම පරිස්සම් වෙන එක මම හිතනවා වැදගත් කියලා. ඉතින් ඇත්තටම අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වුණේ
මේ ලිංගික ප්‍රදේශයේ කැසීම විශේෂයෙන් ගැහණු අයට පිරිමි අයට බලපාන්න පුළුවන් ලිංගික ගැටලුවක් විදිහට අපි එදිනෙදා අපේ ජීවිතේ අපි අත්දකිනවා ඒ වගේම තමයි අපේ සායන වලට එන බොහෝ පිරිසට මේ ගැටලුව තියෙනවා ඉතින් මම හිතනවා අද අපි කතා කරපු දේවල් වලින් ඔයගලගේ දැනුමට යම් කිසි දෙයක් එකතු වුණා කියලා විශේෂයෙන් මතක් කරන්න කැමතියි ඔයගලගේ ලිංගික සෞඛ්‍යමය ගැටලු අපිට යොමු කරන්න හැකියාවක් තියෙනවා අපේ WhatsApp නම්බර් එක හරහා ඒ වගේම තමයි Facebook හරහා ඔයගලගේ ප්‍රශ්න අපිට යොමු කරන්න පුළුවන් ඉතින් හැමදාම මතක් කරනවා වගේ මේ වීඩියෝ එක හොඳ නම් මේකටත් ලයික් කරන්න මේක ඔයගලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න ඒ වගේම තමයි ඔයගලගේ අදහස් සහ යෝජනා අපිට යොමු කරන්න. ඉතින් මේ යෝජනා අපිට ගොඩක් වටිනවා. මේ channel එක ඉදිරියට කරගෙන යනකොට විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන ඔයගලන් යෝජනා කරන මාතෘකාව ඔස්සේ දිගින් දිගටම මේ වගේ වීඩියෝ ඔයගලන්ට අරගෙන එන්න. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔබ සැමට සුබ දවසක්.